ඩිප්‍රේෂන් කියන තත්වය අපි හොඳට හඳුනාගත යුතු සමාජය මේගරි සැිමට යේු ත්වක් ඩිප්‍රේශ් කියනට මුලීමම පැදිි කරලයි ඇතරම වැදගත් ප්‍ර්නයකම ඩිප්‍රශන් කියන එක ඇතටම දෙවිදිහකට අර්ථ වචනය වෙනවා එතකොට අ සමහල්හට මිනිස්සු ම හරි ඩිප්‍රෙස්ට්ෙන් මොහරි යූ මේ හරි ඩිප්‍රෙස්ට් මට දැන්ගේ පාවෙලා තියෙනගේ සමහල්ලාට නිකං එදිනේදා භාවිතය පාවිච්චි කරන වචනය. ඇබැයි වෛ්‍ය විද්‍යාත්මකව මනෝවිද්‍යාත්මක වශයෙන් ඩිප්‍රශන් හරි කලනිිකල් ඩිප්‍රශෂන් හරි විශාධය කියන්නේ රෝගතත්ය ඒක සාමාන්‍යය දුකට වඩා වෙනස් තුර යම් කිසි අපේ ජොබ් එකහර අපේ ගෙදර ප්‍රශ්නයක් වුණොත් අපි දුක්වනක නෝම අපි අඩනයක නොමල අපි මේ රෝගතත්තව හැටි ගණන් ගන්න විභාග්‍ය කරීයට කරරත්තන් සට්ානයක සාමාන්‍යය ඇැබැයි ඒක අපි ඉස්සරහට එනවා ඩිප්‍රශන් තියෙනකොට තමන්ගේ තියෙන සතුට දීර්ග කාලිනවා. අපි විශ්ලේෂ්ණය කරනකොට ඒ සති දෙකට වඩාවක් තියෙන්න්න ඕනේ හරියට ඩිප්‍රස් කියලා කියන්න. මනම දේකින්ව සතුට වෙන්න උදේ අවස හොඳ දෙවල්ුනත් නරක දේවල්ුනත් කැමති කෙනෙ කම්බුණත් ඒ සතුට දිගටම අඩුයි. එතකොට කෙනෙක් එක් වෙලාක දුක්වෙලා අනිතලා හිනාවෙනන්න ඒ ඩිප්‍රශ් නෙමෙයි. එත් එකකම ඇඟට තියෙන ශක්තිය. හරි තෙට්ටු ගතියයක් තියෙනවා තකට ඒකත් කෙනෙක්ට සහර්දසටු දෙනගතාම අපි හැමෝටම තිනවා ගෙනමයි මේක දීර්ග කාල්නව තියෙනවා අනිත් තුන්වෙනි වැදගත්න සාධ කියය සමයි එකකුලන් එදිනෙදා විනෝද වෙන්ඩ හරිකුලන් කැමති දේවල්වලට තියෙන අසාවාඩුුවනවා ඉසර පොත් කියපුයි පොත් කියවන්නේ වත්තක වැඩකරපුයක කරන්න්න හිතෙන්නේටව. බලපයට ටවි බලන්ඩ හිතෙන්නේ තව එනවා නින්ද යන්න ඇතිගතිය කණ්ඩ බැරිගතියක් හෝ අධික ලෙස කණ්ඩ. ුව ගතියකුත්ේන කි සතුටක් හොයාගෙන ක ස කියලා ඒගේ දෙැපත්ම සහරට ෑම්වල තාසාාවක්න සමහරය කනයක වැඩි කරන්නවා. එත්කම විශේෂයෙන් සිතුවෙඩිවල හරිම රිනාාත්මක ගති අත්තියෙන්නේ මොනොහත්ම හරියන්නෑ මට මේ කරගඩ බැරිවේ මම වැඩකට නැති කෙනෙක්. ඔය දේවල් වලට හරි ප්‍රතිකාර හරි උපදේස් ලැබුන් නැත්තන් ඒ රිනාාත්මක ගතිය වැඩිවෙලා වැඩිවෙලා මේ ඉන්ඳල වැඩා්නේ ැරුණනම් හොදයිකන තත්වට මයි විසාය අපිවා අරංයන්න. එතුට දැන් අරබං කිවගේ මට ඩිප්‍රේෂන් කියලා ඩොක්්ට කිව්වා කියන තැනට එන්න. හොහෝ ඇය හඳුනා ගැනීම කොයා කරෙන්ද අනිත් කෙන කරන්න ඕනේ ැනෙ ඔහුළඟ කෙනයි අපි ක් ඇත සපොට් කරන්න ඕනෙද ඇගේ පවලව වශෙන්මන දිහට ඔහු කෙර ඇල්මක් දක්වන්න ඕනද එක පවිත වැදගත්ද. ඒක ගොඩක් වැදගත් මකද ගොඩක් ඇයටට මේකේ රෝගලක්ෂණ ඒක පේන්නේ අනිත සමහලට අපි කියනවා සතුට ඩු බව හරි කොට ඇගේ ශක්තියා ඩුගතිය. දේවල්වට කැමති දේවල්ල්ටක මැත්ත කියනෙක අප දදින තා අපිතුම් අපි ඔෆිස එකක වැඩ කරන කෙනෙ අපි ඔටක දන්න අපිට යව පෙන්නේ සාමාන්‍ය විදිහට අපි දන්න ය ගෙදර ගිල්ල කොම ඉන්නවද කියලා. ඇබැයි සමහර ඔ රෝගලක්ෂණ වල පොඩිපොඩි ඉංගි තියෙනවා එකන්නේ. ඒ එෙන අපිහිතමකෝ හැමදාම හොඳට මේ කප්දාල කෝඩෙදා ගෙන බ්ලස්සන්ට මැච්චුවෙන්න්න ඇඳන් එන කෙනෙක් සමහල්ලාට තමඟගේ ඇඳුම් ගැන එච්චරම සැලකිල්ලක් නැතිවෙන්න පුළුවන් හොදට ෂේප කරල එන කෙනෙක් රැවුල කපලරෑ. වෙන දට වැඩිය නුරස්සන ගති ඇතියෙනවා. අ හැමෝප්තෙක්ටම එකට බ්ලංච් කාලා එම හිට පොකට්ටිය වෙනමම ඉන්නවා. ඉස්සරට වැඩිය මද්‍රව්‍ය පාවිච්ය වැඩි. එතකොට ඔය වගේ එක්කෝ කෙට්ටු වෙලා. කන්න ඒවගේ පොඩි පොඩි දේවලින් සහල්ලාට හගන්න පුල හිට පු ගමන් මටිමක මනහත් ප්‍රශ්නයක් වනොත් අඩන්ඩ පුුව එතවට මුලින් හිතන් ප්‍රයෝමයටට මේකත් දරගන්න බරිද හෙමනෙේ ඇයට වට ගොඩා ප්‍රශ්න නිසා ඩිප්‍රෙස් වෙච්ච නිසා තමයි මේක මේ වෙලාව දරාගඩවලතිින් ඒවෙලාට හැම්බලෑම පොඩ්ඩක් හැමෝම ඉන්න තැනමයි වෙනමම පොඩ්ඩි වෙලාවක් කරගන්නට කොහොමඳ වෙනට වැඩියටික් වෙනස්ස. මොකද ගෙදර මොනහරි ප්‍රශ්නතිී නොද කියලා අහනයක හැම්වලෑම හොඳ පුරුද්ධක් කළයුත දෙයක් හැටිරපි සල.